बिना लंग दीब අම්මේ අද පස්සේ ගිහේ මලක් පිපුණා වගේ හිටි. හෙලෝ ඩාලි. ඔයා මොකද මීට සිරාලා? කොහමද යන්නේ? කාරේකී අපි ඉක්මනට යමු. බයිස්කෝප් කතා. අද මේ බයිස්කෝප් කතාව මට ඉදිරිපත් කරේ දිනේෂ් ප්‍රීසාද් මහත්මයා. අධර්මිෂ්ඨ කාරයකට වැඩියේ පුදු ධර්මිෂ්ඨ බස් එකේ යමු. 1970 දශකයේ තිරගත වුණා ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් අද මෙහෙමයි කියලා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ රොබින් තම්පෝ. රොබින් තම්පෝ කිව්වහම නිෂ්පාදකවරයෙක් විතරක් නෙමෙයි, ඔහු දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මචං, ඔවා ගිහලා කියපන් කොණ්ඩ බැඳපු චීනෝ. ඔහු ඔහුගේ විශේෂත්වයක් තියෙන්නේ, ඔහු නිර්මාණය කරපු හැම චිත්‍රපටයකටම වගේ චිත්‍රපටයේ නම පටන් ගන්නෙ සුයන්නේ. සුදු සඳේ කළුවලා, සුලලිත සෝබනි, සුයිනීත ලාලනි, සුරේකා. මේ චිත්‍රපට හැම එකක්ම අධ්‍යක්ෂණය කළේ රොබින් තම්පෝ. ඒ චිත්‍රපට හැම එකක්ම ලංකාවේ ජනප්‍රිය වුණා. නමුත් අද මෙහෙමයි, චිත්‍රපටය රොබින් තම්පෝ මහත්මයා අධ්‍යක්ෂණය කරේ නැහැ. ඔහු ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළා. අද මෙහෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ කේ වෙන්කට් මහත්මයා. කේ වෙන්කට් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 1970 දශකයේ චිත්රපට 6ක් අධ්‍යක්ෂණය කළා. අද මෙහෙමයි ගොපොළුහඬ, ශීලා, දමයන්ති, නිලූකා සහ සිරිපතුල. ඉතින් මේ චිත්‍රපටයේ තියෙනවා ඉතාම මියුරු ගීතයක්, එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරනවා ජීවිතයේ තරුණ කාලයේ එකසේ නොරඳේ කියන ගීතය. ඉතින් මේ ගීතේ ගීතමය ජවනිකාවට පෙනී සිටින්නේ ඔස්වල් ජයසිංහයි, දේවිකා කරුණාරත්නයි. ඉතින් මේ චිත්‍රපටයේ මේ ගීතය අධ්‍යක්ෂණය කරන්න කේ වෙන්කට් මහත්මයා ආරාධනා කරනවා සුවිශේෂ පුද්ගලයෙකු. හැබැයි මේ ගීතය පමණයි ඔහු අධ්‍යක්ෂණය කරන්නේ. මේ ගීතය අධ්‍යක්ෂණය කරේ වෙනින් කවුරුත් නෙමේ, අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයා. ජීවිතයේ තරුණ කාලයේ එකසේ නොරදේ කියන ගීතය සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගාමිණී ෆොන්සේකා. අපේ ලංකාව විතරක් නෙමේ, පිටරටවල ඉන්දියාවෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවලු. සමහර චිත්‍රපටවල ගීතමය ජවනිකා වෙන අධ්‍යක්ෂකවරයෙකුත්, ඉතුරු ජවනිකා තවත් අධ්‍යක්ෂකවරයෙකුත් අතින් නිර්මාණය වෙන අවස්ථා බොහෝ අවස්ථාවල ඉන්දියාවෙත් දක්න ලැබිලා තියෙනවා. ගාමිණී ෆොන්සේකා ඒ චිත්‍රපටයේ ගීතය කොච්චර ලස්සනට අධ්‍යක්ෂණය කරලා තියෙනවද කියලා, කොච්චර දක්ෂ විදිහට අධ්‍යක්ෂණය කරලා තියෙනවද කියලා ඒ ගීතේ නරඹනකොට කාටවත් තේරෙන්නේ නැහැ. බයිස්කෝප් කතා. ඇයි අයියේ ගෙදේ පණිවිඩයක් කරලා තුමුනේ එන්නේ කියලා? අයියේ මා මෙහෙට එක්කගෙන ආවේ. ඔය කරගන්න. මට කඩ පල්ලන. උමා කුඩල් එක. අද මෙහෙමයි චිත්‍රපටය තුලාභාරම් කියන දෙමළ චිත්‍රපටයේ අනුකරණයක්. කතා පිටපතා දෙබස් රචනා කරලා තියෙන්නේ කේ ලයනල් සිල්වා. චිත්‍රපටියට කලින් දාලා තිබුණ නම තමයි පතිනි කියන නම. නමුත් මොන හරි ඝන ප්‍රශ්නයක් නිසා පතිනි කියන නම අයින් කළා. චිත්‍රපටිය අද මෙහෙමයි නමින් තමයි තිරගත වුණේ. මතෝ යකා කරන්නේ බලන්න. කොහේ ගියේ අන්නද? ආවෙත් මගෙන් අහලා. මොදේ ගෙනාද මගෙන් යන්න තනහන්? චිත්‍රපටයේ ඔස්වල් ජයසිංහ, නීටා ප්‍රනාන්දු, දේවිකා කරුණාරත්න, ඇන්තනි සී පෙරේරා, පියදාස විජේකෝන්, ලීලියන් ඉන්ද්‍රසිංහ වැනි ප්‍රවීණ නළුනිරියන් රැසක් රංගනයෙන් දායක වෙලා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන ඒ කාලේ හිටපු දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන ආර්. මුතුසාමි සූරීන්
චිත්‍රපටයේ සීලම් ගීත ප්‍රබන්ධය කරලා තියෙනවා කරුණාරත්න අබේසේකර සමග සිරිල්ලේ සීර විමල් සූරි. ජෝතිපාල මහත්මයා ගායනා කරන ජීවිතේ තරුණ කාලයේ කියන සින්දුව කතිපතන් කියන චිත්‍රපටිනුත් තව සින්දුවක් තියෙනවා සිසිලේ සීතලේ කියලා සින්දුවක් ඒ ගීතය බෙරෝ කියා කියන හින්දි චිත්‍රපටිනුත් තමයි ඒ ගීතණු උපුටාගෙන තියෙන්නේ සීලුම් ගීත අදටත් ජනප්‍රියයි මේ සීලුම් ගීත පටිගත කරලා තියෙන්නේ ආර්.ටී. චිත්‍රාගාරය වෙල්නම්පිටියේ පිහිටි ආර්.ටී. චිත්‍රාගාරය තුල තමයි මේ සීලුම් ගීත පටිගත කරලා තියෙන්නේ ගීත ගායනා කළ එච්.ආර්. ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක ලතා වල්පොල වික්ටර් රත්නායක ධර්මදාස වල්පොල යන ප්‍රවීණ ගායක ගායිකාවන් රසක් විසින් අද මෙහෙමයි චිත්‍රපටිය ආදායම් වාර්තා අතින් ඉතාම සාර්ථක වෙච්ච චිත්‍රපටියක් ඒ කාලේ හොඳටම සීලොම සිනමා හල් වල ඉතාම සාර්ථක විදිහට චිත්‍රපටි තිරගත වෙලා තියෙනවා චිත්‍රපටයේ 249 වෙනි චිත්‍රපටයේ විදිහට ඉතිහාසගත වෙනවා 1972 මැයි මාසේ 22 වෙනිදා තමයි චිත්‍රපටයේ පළමු වරට තිරගත වීම ආරම්භ කළේ. බරවල ඉස්සරහට යන්නේ. ඔහෙද ඉස්සරහට යන්නේ කියන පස්සේ කඩාගෙන යන්නද කියන්නේ බලනකොට මෙතන පුරුතු ගහලා ඉන්න මිනිස්සුන්ට හෙල්ලෙන්නත් පුළුවන්ද? අයියෝ ටිකක් එහාට වෙනවද මොකද මේ? ආ මේකයි මේ හොරේ තමුසේ මෙතන දපනේ දාගෙන ආලෙනේ. තමුසේට ඔන්න ඉස්සරහට යන්න ඕයි. ඉස්සරහට යන්නකො පස්සට යන්න ආවේ. කෙනාව උතරක නම්බු පිටින් අරපලන් යවුර. අතව දන්නවද? ඉරකනතක බෙල්ල. මම කොහේ කියලා එච්චරගෙන යන්නද? මගේ හරිය මම කරලා හදයි. යාලි මිනිහා ඕන කුච්චි. දිනා ළඟදීම ඉතින් තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදීම අපි ඔබ හමුවට එනවා එතකන් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අපිට subscribe කරන්න bell icon එක click කරන්න අපේ අඩුපාඩු තියෙනවා නම් පහතින් දක්වන්න මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර බයිස්කෝප් කතා සිනමා රස හඳුනන ඔබ වෙනුවෙන්මයි දිනා ළඟදීම